ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත විසික් ප්‍රහාරයකන සොයන තේරිම් කාරක සභාව අතුරු වාර්තාව සති දෙකක් තුල ලබා දෙන්නේ අගමැතිගෙන් උපදෙස් ඉන්දිය මහමැතිවරණින් මෝදිගේ ಭಾರತೀಯ ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් වයඹ සහ මොරටු විශ්වවිද්‍යාලවලටත් වෛද්‍ය පීඨ ගෝඨාභය ඇතුළු 7 දිනකට එරෙහි නඩුව ලබන 19 සිට දිනපතා විභාගයට ඉන්දියාව යලි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට බහර කෙරුණා ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වන ඉන්දීය මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පත්ව තිබෙනවා මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල වලට අනුව ආසන 542කින් යුත් ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 326කම බලය අත්පත් කර ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ಭಾರತೀಯ ජනතා පක්ෂයට හැකි වුණා නිකුත් වී ඇති ප්‍රතිඵල වලට අනුව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 106ක බලයක් පමණයි වැඩිදුරතරතුරු විදේශ පුවත් තුලින් බලාපොරොත්තු වන්න පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති දෙකක් තුල ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය නියෝජනය වන පරිදි මෙම තේරීම් කාරක සභාව පත් කෙරුණා ඒ සඳහා යෝජනාවට ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අත්සන් කර තිබෙනවා මෙම තේරීම් කාරක සභාවට විපක්ෂයද මුලින් සහාය පළ කළා කෙසේ වුවද එම තේරීම් කාරක සභාව සඳහා මේවන විට නම් ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුපක්ෂයේ නියෝජිතයින් 6 දෙනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පමණයි තේරීම් කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාර සිරි මහතායි පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු ගෙන එන්නේ එහි සිටින අපනියෝජිත ඕෂධ ප්‍රියංකර අද පෙරවරු 10:30ට කථානායක විද්‍යාසේවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා එහිදී කථානායක තුමාගේ නිවේදනය යටතේ කථානායකවරයා ප්‍රකාශ කළ සිටියේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 101 103 විධිදාන අනුව 2019 මැයි 22 වන දින සම්මත කළ යෝජනාවට අනුව 2019 අප්‍රේල් මාස 21 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාවේ සේවය කිරීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් එක් කමිටුවක් පත් කළ බවයි. තවද රවුෆ් හකීම් මහතා, රවි කරුණානායක මහතා, සීර්මිත සරත්පන්සේක මහතා, කාවිද ජයවර්ධන මහතා, ආශිමාල් සිංහ මහතා, ජයම්පති වික්‍රමරත්න මහතා, එම්.ඒ. සුමන්දිරන් මහතා යන මන්ත්‍රීවරුන් 7 දෙනාත්ද ඒ සඳහා පත් කළ බව කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. ප්‍රධාන කටයුතු ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විමසා සිටියේ රිෂාඩ් බදුදීන් මහතා සම්බන්ධ විශ්වාසභංග යෝජනාව විවාදයේ සඳහා දින ලබා දෙන ලෙසයි. පක්ෂ නායක රැස්වීමේ කතා කරගත් පරිදි ජූනි මාස 18 19 යන දෙදින ලබා දෙන බව කථානායක කරු ජයසිරි මහතා ඒ සඳහා පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර සිටියා. ඉන්පසු නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ සති දෙකක් ඉක්මවීමට පෙර අතුරු වාර්තාවක් ලෙස අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා ගැන විමර්ශන වාර්තාවක් ලබා දෙන ලෙසයි. ඉන්පසු අදහස් දක්ව කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ ප්‍රථමයෙන් සාකච්ඡා වූයේ එක් දින විවාදයක් වූවත් පසුව එය දින දෙකක විවාදයක් ලෙස ලබා දෙන බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙම දින ඉක්මන් කරන ලෙස කීප විටක් ඉල්ලනු දක්නට ලැබුණා. පසුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුකුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව පමණක් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු බවයි. මේයි මේ වන විට පාර්ලිමේන්තු සත්‍ය තවත් තොරතුරු ඉදිරියේදී ගෙන ඒ බලාපොරොත්තු මම සමු ගන්නවා. මම ඕෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුති ඕෂධ තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වෙළඳ කටයුතු නතර කර ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම කාර්යාලය කියා සිටින්නේ දෙරට අතර වෙළඳ කටයුතු සුපුරුදු පරිදි සිදු කරන බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මත පාකිස්තානයේ ශ්‍රී ලංකාව සමග වෙළඳ කටයුතු නතර කර ඇති බවට එරට එක්ස්ප්‍රෙස් ට්‍රිබියුන් පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණා. මෙම ප්‍රවෘත්ති අසත්‍ය බවට අදාළ පුවත්පතේ කතෘවරයාටද දැනුම් දුන් බවයි පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් සඳහන් කරන්නේ.
දේශපාලන වාසි තකා ව්‍යාපාර වලට එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. වාණිජ්‍ය මණ්ඩලය සංවිධානය කළ හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය සංවිධානය කළ මෙම හමුවේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ව්‍යාපාර ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු හා ඊට ලබා දී හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමු කෙරුණා. එම මණ්ඩලයේ සභාපති අසේල ඩී ලිවේරා මහතාද ව්‍යාපාරික සංගම් නියෝජිතින්ද මීටෙක්ව සිටියා. අපේ රජය කඩිනමින් ක්‍රියා කරලා තිනවා අවුරුද්දක් ඇතුළතදී කොහොම හරි නැවතත් යථා තත්ත්වයට මේක හරව ගන්න ඕනේ කියලා. ණය අරගෙන තිනකොට ඒ ණය ගෙවීම වල ඒ ප්‍රාග්ධනයයි පොලියයි 2020 මාර්තු මාසයේ වෙනකන් ගෙවන්න අවශ්‍ය නැහැ. දෙවැනි එක ඇවිල්ලා ප්‍රාග්ධනය අඩු පොලියකට ලබා දෙන්නට අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිනවා. මේ වගේ සිද්ධියකට මූණ දෙනකොට සමහර අය ඒකෙන් දේශපාලන වාසි ගන්න බලාගෙන යම්කිසි ක්‍රියාවල් වල යෙදෙනවා. මුස්ලිම් ජනතාවට අයිති ව්‍යාපාර වලට ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා. ව්‍යාපාරයක් මේ රටේ ඕන ජාතිකයකට අයිති වෙන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. දේශපාලන අරමුණු වලින් ව්‍යාපාර වලට ප්‍රහාරයක් එල්ල කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අපි හෙලා දකින්න ඕනේ කියන එකත් මේ අවස්ථාවේදී කියන්න අවශ්‍යයි. වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ කඩිනමින් ඉදිකිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. මේ සම්බන්ධ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එහිදී ප්‍රකාශ වූයේ වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය කුරුණෑගල ශික්ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත බවයි. ඊට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 29ක්. කොලියාපිටිය මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවටද මේ අනුව පත් කෙරෙනවා. එහි මහාචාර්ය ඒකකයක්ද ඉදිකිරීමට නියමිතයි. හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය නිරනිවාස සංකීර්ණයක්, බාහිර රෝගී සායන ඒකකයක් සහ සේවා ගොඩනැගිල්ලක් මූලික අධීර යටතේ ඉදිකිරෙනවා. මේ සඳහා රුපියල් බිලියන 15ක් වෙන් කිරීමට නියමිතයි. ඉදිකිරීම් කටයුතු ලබන මාසයේදී ආරම්භ කරන බවයි මෙම සාකච්ඡාවේදී තවදුරටත් අවධාරණය කෙරුණේ. මේ අතර මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය කළුතර ප්‍රදේශයේ අක්කර 15ක භූමි භාගයක ඉදිකරනවා. කළුතර සහ පානදුර මූලික රෝහල් ඊට සමගාමීව සංවර්ධනය කරනවා. පානදුර මූලික රෝහල යුරෝ මිලියන 22000ක වැය කරමිනුයි සංවර්ධනය කරන්නේ. මොරටුව වෛද්‍ය පීඨයේ ඉදිකිරීම මෙම වසර අවසානය වන විට ආරම්භ කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්ද අදාළ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාස 19 වෙනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිබුද්ගල මහාධිකරණය අද නියෝග කළා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔයේ මෙම නඩුව පවරා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් වෙන නඩුව අද කැඳවු අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සහභාගී වීමට ලබන 24 වනදා සිට ජූනි 2 වනදා දක්වා සිංගප්පූරුවේ සංචාරය කිරීමට අවසර ඉල්ලා සිටියා. ඒ අනුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඒ සඳහා අවසර ලබා දුන්නා. එම කාලය තුළ සිංගප්පූරුවේ සංචාරය කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයට අදාළ ලේඛන මීළඟ දින ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා හැර නඩුවේ දෙවන, පස්වන, හයවන සහ හත්වන විත්තිකරුවන් වෙනු ඉදිරිපත් වූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. සම්පත් අබේකුන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබුවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහි ගුණ කළ නඩුවේ දෙපාර්ශ්වයේ සාක්ෂි විමසීම අවසන් බැවින් නඩුවේ වාචික දේශන ලබන මාස 3 වෙනිදා ආරම්භ කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. පෙර සාක්ෂි සටහන්වල වැරදි ඇත්නම් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා.
ගාමිණී සින්රත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩා බාලකී සහ ලසන්ත බණ්ඩාරණ අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. ඒ ලිත්‍රෝ ගෑස් ලංකා සමාගමෙන් කැන්වින් හෝල්ඩින් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලින්කෝ හෝටල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සියලු ආගම්වල යහපත් ඉගැන්වීම් පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව ITN තීරණයේ වැඩසටහනේදී ප්‍රකාශ වුණා. අපි බෙදිලා වෙන් වෙලා ජීවත් වුණේ නැහැ. අපේ ගම් සිංහල ගම් මුස්ලිම් ගම් ළඟ ළඟ බොහොම කිට්ටුවෙන් ජීවත් වුණේ. සමහර වෙලාවල් වල පන්සල් වල පන්සල් වටේටම මුස්ලිම් ගෙවල් තිබුණා. ස්වාමින් වහන්සේත් එක්ක කටයුතු කරේ මුස්ලිම්වරු. ඒ බැඳීම තමයි තිබුණේ. සිංහල බෞද්ධයා සිංහල හෝ කතෝලික හෝ Hindu ජනතාව අපේ සහෝදරයෝ හැටියට අපි සැලකුවේ අපේ ආගමේ ප්‍රධානම කුරානයේ මූලික අංගයක් තමයි අනිත් ආගම්වලට අපේ ආගම හා සමාන සැලකිය යුතුයි මේ අන්තවාදීන් සම්බන්ධ වූ තැන් මුස්ලිම් ප්‍රජාවම ඉදිරිපත් වෙලා මේ අය පිළිබඳව තොරතුරු දීම හමුදාවත් එක්ක වැඩ කිරීම ඒ කටයුත්තට සම්බන්ධ වුණා අද අපි ප්‍රධාන ප්‍රජාවත් එක්ක ජීවත් වීම සඳහා අපි වෙනස්කම් කරන්න ඕනේ නේද ඉස්ලාම් ධර්මීය පිළිපදින අය හැටියට මේ ත්‍රස්තවාදී අපේ ධර්මයට අයිති අය වෙන්න බෑ කියන තැනට අපි ඇවිල්ලා තියෙනවා පංචශීලය බුදුහාමුදුරෝ මේ රටට මේ සිංහල බෞද්ධයින්ට දුන්න දෙයක් නෙමෙයි මනුස්ස වර්ගයාටම දුන්න දෙයක් දැන් බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් අනික් අයට කියලා දෙන්න බැරි මොකද මේ රටේ තියෙන ප්‍රධාන ආගම්වල කතෝවරුන් එයාලා කියපු දේවල් අපේ ළමයින්ට කියලා දුන්නා නම් මම හිතන්නේ හොඳට ඕම ඇති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොනවද කියලා දීලා තියෙන්නේ මහම්මත් තුමා මොනවද කියලා දීලා තියෙන්නේ අපි නව පරපුරක් ඇති කරගන්න පුළුවන් අපේ සම්පූර්ණ ක්‍රියාදාමයේ වෙනසක් ඕනනේ රටට මේ තරම් කම්පනයක් ඇති වෙලා අපි අපිව වෙනස් කරගත්තේ නැත්තම් ඉදිරි ගමනක් අපිට තියෙනවද කියන ලොකු ප්‍රශ්නයක් මගේ හිතල ඇතුලේ సౌందర్య නැති මිනිසෙක් නේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙන්නේ සමාජය තුළම පිටින් ආපු සාධක හරි මොකක් හරි දෙයක් හේතුවෙන් ප්‍රචණ්ඩත්වයකට නැඹුරු වෙලා තියෙන්නේ අපේ දෙමළ භාෂීය පාසල් වල සමහරට సౌందర్య අධ්‍යාපන సౌందర్య විෂයන් ක්‍රියාත්මක වෙන්නේ නැති තරම් මුස්ලිම් සමාජය තුළ අපි මේ ළමා පරපුර සහ තරුණ පරපුර ගොඩනගද්දී මේක ආගමික හික්මීමත් එක්කම ඔවුන් තුළ సౌందర్య වේදය පිළිබඳ තියෙන හැකියාවන් සහ ඒ රුචිකත්වයන් ගොඩනගන්නට ඕන. ඔවුන් අතිශය සියුම් සංවේදී මිනිස්සු බවට පත් කරන්නට ඕන. මුස්ලිම් පාසල්වල సౌందర్య අධ්‍යාපනය පිළිබඳ කාරණේ අලුතින් හිතන්නට වෙනවා. වෙනුවෙන් වෙනම පාසල් පැවැත්වීම තුළ අපි ළමා කාලයේ ඉඳලා මේ අය බෙදී බෙදා වෙන් කරපු පරපුරක් විදිහට ගොඩනගනවා. අගමැතිතුමත් ප්‍රකාශ කළා තිබුණා ඉදිරි අවුරුදු දෙක ඇතුළත මේක වෙනස් කරන්න ඕන කියන එක. එතකොට සියලුම පාසල් ජාතික පාසල් බවට මේ පත් වෙලා හැම ජන කොටසකටම හැම පාසලකම මේ සහෝදරත්වය බෙදා හදාගෙන අධ්‍යාපනය කිරීමේ හැකියාව තියෙනට ඕනේ. අනුමත සීමා ඉක්මවා කර්මාන්ත අමාත්‍යාංශය තඹ නිකුත් කර ඇති බවට පසුගියදා පළවූ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතරණ මහතා පවසනවා. එහිදී එවැනි තඹ නිකුත් කිරීමක් සිදුව නැති බවට තහවුරු වී ඇති බවයි ඒ මහතා පවසන්නේ. ශිල්පාභිමානී ජනාධිපති හස්තකර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය පිළිබඳ මධ්‍යම පළාත් ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේදී පැවැත්වුණා. හස්තකර්මාන්ත ශිල්පීන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට මෙහිදී කටයුතු කෙරුණා. අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා තමුන්හන්සල දන්නෝ මීට සති කිහිපයකට කලින් අපේ කාර්මික සංවර්ධන මණ්ඩලයට ලොකු අරමුදයකට මුහුණ දෙන්න උනා මේ තඹ ලබා දීම පිළිබඳ කාරණේ. ඒගන අපි ගැඹුරු පරීක්ෂණයක් කර අපේ අමාත්‍යංශය. අමාත්‍යවරයවත් නියෝජ්‍ය අමාත්‍යවරු විදිහට අපිවත් ඒ කියන සමාගමට මොනම ආකාරකින්වත් තම ලබා දෙන්නට කියලා විශේෂ බලපෑම් පෙළඹවීම් කළා තිබෙන්නේ නැහැ. මේ අහුවෙච්ච කිසිම බෝම්බක තඹ කොටස් නෙමෙයි තිබුණේ. එක්කෝ යකඩ කෑලි නැත්තම් ඊයා. පුපුරන බෝම්බයක් ඇතුළට යකඩ කෑලි ටිකක් දාලා බයිසිකල් බෝල ටිකක් දාලා හදාගන්න පුළුවන් එකේ බොහොම අඩු වියදමකින් තඹ පාවිච්චි කරයි කියලා ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මාලදිවයින් අත්අඩංගුවේ පසුවෝ ධීවරයින් 24 දිනෙකු නිදහස් කර තිබෙනවා. මාලදිවයින් වෙරළාරක්ෂක නිලධාරීන් භාරයේ තිබූ බෝට්ටු 4ක්ද නිදහස් කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර මාලදිවයින් බලධාරීන් සමග මේ පිළිබඳ සාකච්ඡා කළා. විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙන්ම ධීවර අමාත්‍යංශයේද මේ සම්බන්ධයෙන් කටයුතු කළා.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි එම දීවරයින් සහ බෝට්ටු නිදහස් කෙරුණේ. එම දීවරයින් සහ යාත්‍රා මෙරටට රැගෙන එනු ලැබුවා. මාධ්‍ය තරඟවලට බෝට්ටු හතර නිදහස් කරගන්න වියක් නැතුව අගමැතිතුමාට කියලා තුන් වතාවක් අපි එහි ජනාධිපතිතුමාට කතා කරලා මමත් මගේ කාර්ය මණ්ඩලෙත් අපේ නිලධාරීන් සෑහෙන සමාන්සියක් කළා. මමත් අවසානට අපි හිම්බෙච්චට කතා කරලා තමයි මේ බෝට්ටු හතර නිදහස් කරගත්තේ. නඩු මුකුත් නැතුව අපි දීවර අමතිවරය හැටියට මමත් බොහොම සන්තෝෂ වෙනවා. දීවර කර්මාන්තේ කරන පුද්ගලෙක් හැටියටත් දීවර බෝට්ටු කියන පුද්ගලෙක් හැටියටත් මට මේ දීවර බෝට්ටු නැති වුණාම ඒ තියෙන වේදනාව මට දැනෙනවා. මට දැනෙන නිසා තමයි මම මේ දීවර කර්මාන්තේ කරන බෞද්ධ යාත්‍රා හිමියන් ගැන වැඩි විශේෂයක් දක්වලා අනුතරුපත් වෙන දීවරයන් ගැන හොයලා මම මේ කටයුතු කරන්න කටයුතු කරන්නේ. අපේ අගමැතිතුමා හරහා කතා කරලා අපේ මාළදිව දෙමතිතුමාට කතා කරලා ඒ රජයට කතා කරලා අපි කරදරයට පත් වෙලා හිටපු මේ අවස්ථාවේ ගොඩක් උදව් කෙරුවා. දිලිප් වෙත ආරච්චි ඇමතිතුමා තමයි බේරගන්න ගොඩක්ම අපිට උදව් කෙරුවේ. ඒ උතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ මහතා ITN 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. සම්පූර්ණ බලය අපි ආරක්ෂක අමුදාවලට අපි දුන්නා. කවුරු හරි මේකට සම්බන්ධ මන්ත්‍රීවරයෙක් ඉන්නවනම් මොන තරහතර මේ වුණත් එයාව අත්අඩංගුවට ගන්න අමුදාවට පොලිසියට අද බලතල දීලා තියෙන්නේ. ඒ අපරාධයක් කරපු එක්කෙනෙක් ඉන්නවනම් එහෙම නැත්නම් අපරාධයකට සම්බන්ධ කෙනෙක් ඉන්නවනම් එයා ඉන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුලේ නෙවෙයි, එයා ඉන්න ඕනේ පොලිස් කූඩුවේ. ඒගොල්ලෝ ප්‍රශ්න කරලා ඉවරලා උසාවියට ඉදිරිපත් කරන්න ඕනේ. රිෂාඩ් බදුද්දීන් මැතිතුමා හරි ඕනම කෙනෙක් මොකක් හරි වැරද්දක් කරලා තියෙනවනම් ආයි ඒක පාර්ලිමේන්තුවට කියන්න දෙයක් නැහැ. යන්න ඕනේ පාර්ලිමේන්තුවට නෙමෙයි. පොලිසියට ගිහිල්ලා ඉවර වෙලා එයාට විරුද්ධව තියෙනවා නම් චෝදනාවක්, ඒ චෝදනාව කෙලින්ම කතා කරලා ඉවර වෙලා එයාව මෙයා කරන්න ඕනේ. කවුරු හරි කියනවා නම් මේක මේ ඇමතිකම නිසා එයාට විරුද්ධව තියෙන චෝදනා එයාව ප්‍රශ්න කරන්න එහෙම බැරිකමක් තියෙනවයි කියලා තියෙනවා නම් ඇමතිවරයා ඇමතිකමෙන් අයින් වෙලා ඒකට අවස්ථාව දෙන්න ඕනේ, කාලයක් ඒක කරන්න. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වෙනවා. සවස දෙකට අපගේ පෑන් පෑය පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk